පරමාණුවක් තුළ පවතිනෝ. අපි දැන් බලමු මේ ඉලෙක්ට්‍රෝන ඉලෙක්ට්‍රෝනයේ සොයා ගැනීම. ඉලෙක්ට්‍රෝනයේ සොයා ගැනීම කොහොමද හොයාගත්තේ? ඔන්න 1906 දී විද්‍යාඥයන් දැනගෙන හිටියා මේ පදාර්ථය සහ විද්‍යුත් අතර සම්බන්ධතාවයක් තියෙනවා කියලා. ඒ වගේම වුන් දැනගෙන හිටියා පදාර්ථය හැදෙලා තියෙන පරමාණු වලින් එනම් මේ පරමාණු සහ විද්‍යුත් අතර සම්බන්ධයක් තියෙන්න ඕන කියලා ඒ විද්‍යාඥයන් විසින් නිගමනය කරා. ඉතින් 1906 දී විලියම් ක්‍රූක්ස් කියන විද්‍යාඥයන් 3 දෙනෙක් එකතු වෙනවා. ඉටෝෆ් විද්‍යාඥයා සහ ෆ්ලූක. මේ විද්‍යාඥයන් 3 දෙනා විසින් මේ වීදුරු නලයක් ගන්නවා. මේ වීදුරු නලයක් අරගෙන මවුන්ට ඕන උනේ මේ සෑම පදාර්ථයක් තුළම මේ විද්‍යුතයත් එක්ක ගණදෙනු කරන මේ උපපරමාණුක අංශුව තියෙනවද කියලා හොයාගන්න එක. සෑම අංශුවක් තුළම මේ ගණදෙනු කරන උපපරමාණුක අංශුවක් තියෙනවද කියලා හොයාගන්න එක. ඉතින් යාළක කරේ මෙයාගේ වීදුරු නලයක් ගත්තා. මේ වීදුරු නලයක් අරගෙන මේක පීඩනයේ අඩු පීඩන තත්ත්වයක් ඇති කරා. මේක ඇතුළේ පීඩනයේ අඩු පීඩනයක් ඇති කරා. අඩු පීඩනයක් අරගෙන මේ කැතෝඩයක් සහ ඇනෝඩයක් සම්බන්ධ කරලා මේ ආකාරයට මේකට අධික වෝල්ටීයතාවයක් සපයනවා. අධික සරල ධාරා වෝල්ටීයතාවයක් ඇති කරනවා කැතෝඩය සහ ඇනෝඩය අතර. එතකොට මේ අධික සරල ධාරා වෝල්ටීයතාවය ලබා දීම සඳහා ඔවුන් භාවිතා කරේ ප්‍රේරණ දඟරය තමයි භාවිතා කරේ අධික සරල ධාරා වෝල්ටීයතාවය ලබා දීම සඳහා. ඔවුන් මේ විදිහට මේ ඇතුලේ තියෙන පීඩනය අඩු කරලා මේ කැතෝඩය සහ ඇනෝඩය අතර